Hello everyone. අද අපි කතා කරන්න ලෑස්ති ඉන්න වැදගත් මාතෘකාවක්. මේ දවස්වල ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක්, ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක්. එහෙම නැත්නම් පාවිච්චි කරපු කැමරා එකක් මිලදී ගන්නකොට මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියලා. ඒකට උත්තර අරගෙන තමයි මේ වීඩියෝ එකේ මම ඇවිල්ලා ඉන්නේ. මේ වීඩියෝ එක බලුවම ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබෙයි. සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් ගන්න යනකොට මොන වගේ දේවල්ද බලන්න ඕනේ, මොන වගේ දේවල්ද චෙක් කරන්න ඕනේ, වගේම මොන වගේ දේවල්ද ඔයාටගේ සෙලර්ගෙන් ඔයාට අහන්න ඕනේ කියන දේවල් ගැන සම්බන්ධව හොඳ අවබෝධයක් ඔයගලන් ලැබෙයි. මගේ නම ප්‍රියන්ත බණ්ඩාර. මම ලෑන්ඩ්ස්කේප් ට්‍රැවල් සහ ආකිටෙක්චර් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර් කෙනෙක්. එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි වීඩියෝ එකට යමු. අද මාතෘකාවට යන්න කලින් පොඩි දැනුම් දෙමක් තියෙනවා කරන්න. ඕගොල්ලෝ දන්නවා මම ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රාෆි සම්බන්ධව මාස්ටර් ක්ලාස් එකක් කරනවා. ඒ ක්ලාස් එකේ ඊළඟ බැච් එක තව සති කීපයකින් ආරම්භ කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒකට ජොයින් වෙන්න කැමති කට්ටියට මම පල්ලෙය ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තිනවා. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන් විස්තර. ක්ලාස් එක ගැන පොඩි දේවල් තුනක් තියෙනවා කියන්නේ. ඒක තමයි පළවෙනි කාරණාව. ක්ලාස් එක කරන්නේ ඔන්ලයින් නිසා ඔයගලන්ට ලෝකේ කොහේ හිටියත් ලංකාවේ කොහේ හිටියත් ඒ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම ක්ලාස් එක වෙලාවට ඔයගලන්ට ලයිව් වෙන්න බැරි වුණත් ඔයගලන්ට ක්ලාස් එක රිෆර් කරන්න පුළුවන් විදිහට තමයි ක්ලාස් එක හදලා තින්නේ. ඉතින් ලින්ක් එකක් කරා ඔයගලන්ට ක්ලාස් එකේ රෙකෝඩින් එක බලන්නත් හැකියාවක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ලෝකෙ කොහේ හිටියත් මොන වෙලාවට සම්බන්ධ වෙන හැකියාව තිබුණත් ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ කාරණාව තමයි ඔය ක්ලාස් එකේ ෆී එක ඔයගොල්ලන්ට කොටස් දෙකකට බෙදලා ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ක්ලාස් එකට ජොයින් වෙන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මම කලින් කිව්වාගේ ලින්ක් එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක බලන්න වැඩි විස්තර එතනින් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම බලාගන්න පුළුවන්. හරි, එහෙනම් අපි අද කතා කරන්න යන මාතෘකාවට එමු. සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් ගන්නකොට ඔයගොල්ලෝ ඇත්තටම චෙක් කරන්න ඕනේ මොනවද? චෙක් කරන දේවල් කියලා කිව්වහම අපිට ඇත්තටම මේක ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කියන්නේ කැමරේක ඇතුළේ තියෙන සිස්ටම් එක අපිට චෙක් කරන්නත් පුළුවන්. ඒ වගේම කැමරේක එළිය අපිට පේන දේවල් චෙක් කරන්නත් පුළුවන්. කොහෙන්ද අපි මේ වැඩේ පටන් ගන්නෙ? මුලින්ම අපි පටන් ගන්නේ සාමාන්‍යයෙන් කැමරා එකක් මිලදී ගන්න යනකොට සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් අපි ගොඩක්ම බලන දෙයක් තමයි ෂටර් කවුන්ට් එක. ෂටර් කවුන්ට් එක කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කැමරේකේ ෂටර් බටන් එකක් තියෙනවා. මේක DSLR එකක් වුණත් mirrorless එකක් වුණත් ඕනම කැමරාවක ෂටර් බටන් එකක් තියෙනවා. ඉතින් මේ ෂටර් බටන් එක ප්‍රෙස් කරලා තියෙන වාර ප්‍රමාණය තමයි ෂටර් කවුන්ට් එක කියලා කියන්නේ. ඉතින් ෂටර් කවුන්ට් එක වැදගත් වෙන හේතු කිහිපයක් තියෙනවා. ෂටර් කවුන්ට් එක හරියට ඇත්තම වාහනයකට උදාහරණයක් හැටියට ගත්තොත් වාහනයේ එන්ජින් එක වගේ. එතකොට වාහනයේ එන්ජින් එක අපි දන්නවා වාහනේ කිලෝමීටර් ගණන් තමයි අපි කියන්නේ කොච්චර දුරක් දුවලා තියෙනවද කියලා. එතකොට එන්ජින් එක හොඳයිද කියලා නැත්ද කියන එක අපිට තීරණය කරගන්න තියෙන එක ඉන්ඩිකේටර් එකක් තමයි කිලෝමීටර් ගණන්. මේ වගේ තමයි කැමරේක ෂටර් කවුන්ට් එක කියන එකත්. ඉතින් ෂටර් කවුන්ට් එක බැලුවම අපිට හිතා ගන්න පුළුවන් කැමරේ එකක් ප්‍රොෆෙෂනලි පාවිච්චි කරපු කැමරා එකක්ද එහෙම නැත්නම් පර්සනලි පාවිච්චි කරපු කැමරා එකක්ද කියන එක. ඉතින් ෂටර් කවුන්ට් එක ගැන කිව්වම ඒකට අදහස් කීපයක්ම තියෙනවා. ඇත්තටම ෂටර් කවුන්ට් එක වැඩි කියන එකෙන් කැමරා එක නරකයි කියන එකක් අපිට ඇත්තටම හරියටම තේරුම් ගන්න අමාරුයි. නමුත් ෂටර් කවුන්ට් එකෙන් අපිට දල අදහසක් ගන්න පුළුවන් කැමරා එක මොන විදිහටද කොච්චර කාලයක් පාවිච්චි කරලා තියෙනවද කියන එක. සාමාන්‍ය කැමරා එක ගොඩක් කට්ටිය කියන විදිහට තමයි ෂටර් කවුන්ට් එක සාමාන්‍ය ලක්ෂයකමාරක් ලක්ෂ දෙකක් ලක්ෂ තුනක් ඒ වගේ තියෙන ෂටර් කවුන්ට්ස් යන්න පුළුවන් කැමරාස් තියෙනවා. නමුත් ඒක කැමරකින් කැමරකට වෙනස් වෙන නිසා අපිට හරියටම නම්බර් එකක් කියන්න බෑ. ෂටර් කවුන්ට් එක මීට වැඩිය වැඩි නම් කැමරේක ඉතාමත්ම පරණ. ඒක නිසා කැමරේක කැඩලා අපිට ඉවත් කරන්න වෙන්න පුළුවන් කියන එක සම්බන්ධව අපිට කියන්න හැකියාවක් නැහැ. නමුත් මම අර කලින් කිව්වා වගේ ෂටර් කවුන්ට් එකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේක මොන විදිහටද මොන කාලයක් පාවිච්චි කරලා තියෙනවද කියන එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු අවුරුද්දක් විතර පරණ කැමරේක ෂටර් කවුන්ට් එක ලක්ෂයක් වගේ පැනලා තියෙනවා නම් ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම හෙවි ඩියුටි පාවිච්චි කරපු කැමරා එකක්. ඒ කියන්නේ ගොඩක් පාවිච්චි කරපු කැමරා එකක් කියලා කියන්න පුළුවන්. නමුත් සමහර කැමරා එක අවුරුදු දෙක තුනක් පවරන එකක් වෙන්නත් පුළුවන්. නමුත් ෂටර් කවුන්ට් එක තියෙන 25000ක් 30000ක් වගේ නම් ඒ කියන්නේ කැමරේක එච්චර පාවිච්චි කරලා නැහැ. එතකොට අපිට ෂටර් කවුන්ට් එක ගැන කල්පනා කරනකොට කැමරේකේ කන්ඩිෂන් එක හොඳයි කියලා නිගමනයකට එන්න පුළුවන්. ඉතින් මේකට තමයි අපි ෂටර් කවුන්ට් එක පාවිච්චි කරන්නේ. ඉතින් ෂටර් කවුන්ට් එක කොහොමද හොයාගන්නේ? ෂටර් කවුන්ට් එක හොයාගන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. මුලින්ම සමහර කැමරාස් වල සමහර මොඩල්ස් වල ෂටර් කවුන්ට් එක මෙනු එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි සමහර කැමරාස් ගත්තාම අපිට මෙනු එකේ බලා ගන්න බැරි නිසා අපිට මේක කම්පියුටර් එකට කනෙක්ට් කරලා සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා කරගන්න වෙන අවස්ථා තියෙනවා. සමහර කැමරා කම්පැනිස් තියෙනවා ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර්ස් වල ඒගොල්ලෝ දීලා තියෙන සොෆ්ට්වෙයාර්ස් වලින් අපිට ෂටර් කවුන්ට් එක බලා ගන්න පුළුවන්. නමුත් සමහර කැමරා මොඩල්ස් තියෙනවා අපිට තර්ඩ් පාටි සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න වෙනවා. හැබැයි අපිට ඔන්ලයින් රිසෝර්සස් තියෙනවා සමහර කැමරාස් වල ෂටර් කවුන්ට් එක චෙක් කරගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් camera shuttercount.com වගේ සයිට්ස් වලට ගිහිල්ලා අපිට පුළුවන්
ඒ සයිට් එකට අපි කැමරකින් ගත්ත රෝ ෆයිල් එකක් අප්ලෝඩ් කරලා කැමරා ෂටර් කවුන්ට් එක බලා ගන්න. ඉතින් මේක හැම කැමරකටම වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද මම අර මුලින් කිව්වා වගේ සමහරට ඕගොල්ලන්ට ඩෙඩිකේටඩ් සොෆ්ට්වෙයාර් එකක් හොයා ගන්න පුළුවන් වෙයි. මේක කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ සෙල්ලට කතා කරලා ඒකේ රෝ ෆයිල් එකක් එහෙම නැත්නම් එඩිට් කරපු නැති ෆයිල් එකක් ගෙන්න ගන්න ඕනේ. ගෙන්නගෙන තමයි ෂටර් කවුන්ට් එක චෙක් කරන්න ඕනේ. ඉතින් ඔයාගේ සෙල්ල සාමාන්‍යයෙන් කම්ෆර්ටබල් එකකින් නම් කැමරා එක විකුණන්න ඔයාට එහෙම නැත්නම් කැමරා එක සම්බන්ධව ඔයාට ඩවුට්ස් නැත්නම් එයා කැමරා එක ගැන හොඳට දන්නවා නම් අනිවාර්යයෙන්ම රෝ ෆයිල් එකක් ඔයගොල්ලන්ට දෙයි මේ වැඩේ චෙක් කරගන්න. හරි, ඊළඟට කැමරා එකේ ෂටර් කවුන්ට් එක චෙක් කරලා කැමරා එක කොච්චර කල් මොන විදිහට පාවිච්චි කරාද කියන එක නිගමනය කරාට පස්සේ අපිට පුළුවන් කැමරා එකේ සෙන්ස් එක සම්බන්ධව දේවල් චෙක් කරලා බලන්න. මේක නම් අපිට ඇත්තටම ෆිසිකලි කැමරා එක චෙක් කරන්නත් වෙන වෙලාවක් තියෙනවා. ඔයා කැමරා එක ෆිසිකලි ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කැමරා එකේ ලෙන්ස් එකක් ගලවන්න පුළුවන් කැමරා එකක් නම් ලෙන්ස් එක මවුන්ට් එකෙන් ගලවලා අයින් කරලා සෙන්ස් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. සෙන්ස් එකේ ඔයගොල්ලන්ට මෙන්න මේ පේනෝ වගේ ස්ක්‍රැචස් වගේ දේවල් එහෙම නැත්නම් දූවිලි ගොඩක් බැඳලා තියෙනවා වගේ පේනවා නම් සමහරවිට සෙන්ස් එකේ පර්මනන්ට් ඩැමේජස් තියෙන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් සෙන්ස් එක සම්බන්ධව ටිකක් වැඩියෙන් හොයලා බලන තරමට හොඳයි. මොකද කැමරා එකේ සෙන්ස් එක හොඳ නැත්නම් ඕගොල්ලන්ට ෆොටෝස් ගන්නකොට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට තව දෙයක් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් හොඳ සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන තැනක එමත් නැත්නම් නිල් පාට අහස වගේ ෆොටෝග්‍රාෆ් එකක් අරගෙන ටෙස්ට් කරන්න පුළුවන්. එහෙම කරාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පැහැදිලිව මෙන්න මේ වගේ සෙන්සර් එකේ ඩස්ට් තියෙනවා නම් එහෙම නැත්නම් ස්ක්‍රැචස් තියෙනවා නම් ඒ ඩීටේල්ස් ඕගොල්ලන්ට ෆොටෝග්‍රාෆ් එකේ හොඳට පැහැදිලිව පේනවා. ඉතින් සෙන්සර් එකේ ඩස්ට් තියෙනවා කියන එක නම් එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපිට ඕන නම් ඩස්ට් එක ක්ලීන් කරන්න පුළුවන්. නමුත් ස්ක්‍රැචස් තියෙනවා නම් මෙන්න මේ වගේ ස්ක්‍රැච් වෙලා තියෙනවා නම් ඒක ඉතාමත්ම ලොකු ප්‍රශ්නයක්. මොකද අපිට ඒක ක්ලීන් කරලා හදන්න බෑ. ඒකින්ද සෙන්සර් එකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෙන්සර් එකේ සමහරට අපිට ආලෝකයේ ඉතිරි තැන් වල පේන්නේ නැති ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් සෙන්සර් එකේ මොන හරි ලේසර් ලයිට් එකකින් ඩැමේජ් එකක් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඉරට ඩිරෙක්ට්ලි අලවල ඩැමේජ් එකක් වෙලා තියෙනවා නම් ඒ වගේ පික්සල් සම්බන්ධ ප්‍රශ්නයක් සෙන්සර් එකේ තියෙනවා නම් ඒක බලා ගන්න නම් අපිට ඩාර්ක් ෆ්‍රේම් එකක් ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අඳුරු තැනක ෆොටෝග්‍රාෆ් එකක් ගන්නත් සිද්ධ වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගලන්ට පුළුවන් ලයිට් ෆ්‍රේම් එකක් වගේම ඩාර්ක් ෆ්‍රේම් එකක් ෆොටෝග්‍රාෆ් කරලා ටෙස්ට් කරලා බලන්න. මේකත් ඔන්ලයින් සෙල්ලර් කෙනෙක්ගෙන් හොයා ගන්නවා නම් ගොඩක් දුරට වඩ පුළුවන්. ඒ සෙල්ලරට කන්ටැක්ට් කරලා වාට ගෙන්න ගන්න ෆයිල්ස් වල මේ වගේ ඩාර්ක් ෆ්‍රේම් එකකුයි ලයිට් ෆ්‍රේම් එකකුයි ගෙන්නගෙන ටෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මාර කලින් කිව්වා වගේ සෙල කම්ෆර්ටබල් නම් ඔයාලට මේ දේවල් දෙන්න. එයා ඒ වගේම එයා කම්ෆර්ටබල් නම් එයා විකුණන equipment එක සම්බන්ධව අනිවාර්යයෙන්ම එයා කිසිම පැකිලීමකින් තොරව ඔයගලන්ට ෆයිල්ස් එවයි. හරි, දැන් අපේ කැමරා එකේ අපි ෂටර් කවුන්ට් එකයි සෙන්සර් එකේ ක්වොලිටි එකයි චෙක් කරගත්ත නිසා ගොඩක් දුරට ඇත්තටම කියනවනේ ප්‍රශ්නේ 150%ක්ම ඉවරයි. මොකද ඒ දෙකේ තමයි ලොකුම ඩිපෙන්ඩෙන්සිස් තියෙන්නේ කැමරා එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න යනකොට. ඊට පස්සේ අපිට පුළුවන් පොඩ පොඩ කැමරා එකේ බාහිරයම නැත්නම් එක්ස්ටර්නල් ඩීටේල්ස් චෙක් කරලා බලන්න. මේකද අපිට චෙක් කරන්න පුළුවන් දැන් කීපයක්ම තියෙනවා. මුලින්ම අපිට පුළුවන් කැමරා එකේ ෂටර් බටන් එක හරියට වැඩ කරනවද, ඒ වගේම මෙනියු බටන්ස් ඒ වගේ අනික් බටන්ස් හරියට වැඩ කරනවද කියන එක ප්‍රෙස් කරලා බලන්න පුළුවන්. ඉතින් ප්‍රෙස් කරනකොට ඕගලන්ට දැනෙන ෆීලිං එක, ඒ වගේම මේක හිරයි වගේද, එහෙම නැත්නම් ඩිලේස් තියෙනවද, මේ වගේ දේවල් චෙක් කරගන්න එක වටිනවා. මොකද ඕගොල්ලෝ වැඩ කරන්න ගියාම මේවා ඕගලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. ඊළඟට බොඩි එකේ චෙක් කරන්නම ඕන තැන් කිහිපයක් තියෙනවා. ඒකේ මූලිකම තැන තමයි කැමරා එකේ ලෙන්ස් මවුන්ට් එක. ලෙන්ස් එක ගලවලා බැලුවට පස්සේ ඕගලන්ට ලෙන්ස් එක හයි කරන මවුන්ට් එක පේනවා. එතකොට මේ මවුන්ට් එකේ ඩැමේජස් වෙලා තියෙනවා නම් සමහරවිට ලෙන්ස් එක හරියට ඇටච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ලෙන්ස් එක හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ලෙන්ස් මවුන්ට් එකේ ප්‍රශ්න නිසා ලෙන්ස් එක හරියට ફોකස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇපර්චර් එක හරියට ඩිෆයි කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් හින්දා ලෙන්ස් එක ඕගොල්ලන්ට හයි කරලා තියෙනවා නම් ලෙන්ස් එක අනිවාර්යෙන් ගලවලා බලන්න. මේක වටේ ස්ක්‍රැචස් තියෙනවද, එහෙම නැත්නම් මේක ඩැමේජ් වෙලා තියෙනවද, එහෙම නැත්නම් ලොකු වට මොන හරි පළුදු වෙලා වගේ තියෙනවද පේනවද කියන එක අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. බොඩි එකත් මේ වගේ තමයි. ඉතින් බොඩි එකෙත් ඕගොල්ලන්ට පුළුවන් චෙක් කරලා බලන්න ඩැමේජස් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් පාවිච්චි කරපු කැමරා එක බොඩි එකක් ස්ක්‍රැච් වෙනවා කියන එක එහෙම නැත්නම් පළුදු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මොකද ඒක පාවිච්චි කරපු දෙයක් නිසා. නමුත් කැමරා එකේ බොඩි එකට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා, එහෙම නැත්නම් ක්‍රැක් වෙලා තියෙනවා, එහෙම නැත්නම් සීල්ස් මොන හරි කැඩිලා තියෙනවා නම් ඒකෙදි ඔයාගේ කැමරා එකේ වෙදර් ප්‍රූෆින් වගේ දේවල් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩස්ට් එක කැමරා එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන නිසා ඒ වගේ ලොකු ඩැමේජස් වුණොත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් කැමරා එක මිලදී ගන්නවද නැද්ද කියන එක ඔයගලන්ට මේකෙන් ඩිසයිඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමරා එක මිලදී ගන්න යන ගාන සමහරට නෙගෝෂিয়েට් කරන්නත් පුළුවන් වෙයි මේ වගේ ඩැමේජස් ඔයගොල්ලෝ දකින්නවා. ඊළඟට අපිට කැමරා බොඩියේ තවත් චෙක් කරන්න පුළුවන් තැනක් තමයි ෆ්ලෑෂ් එක. ඔයගලන්ට ගන්න කැමරා එකේ තියෙන ඉන්බිල්ට් ෆ්ලෑෂ් එක නම් අනිවාර්යයෙන්ම ෆ්ලෑෂ් එක ඔන් වෙනවද, ෆ්ලෑෂ් එක පොප් අප් වෙනවද මේ දේවල් චෙක් කරලා බලන්න. ෆ්ලෑෂ් එකක් නැති කැමරා එකක් ඔයා ගන්නවා නම් ඒකට එක්ස්ටර්නල් ෆ්ලෑෂ් එකක් කනෙක්ට් කරන්න පුළුවන් කැමරා එකක් නම්
ඔගලන්න පුළුවන් external flash එකක් connect කරලා බලන්න function වෙනවද නැද්ද කියලා. මොකද ඕගොල්ලෝ දන්නවා මේ external flash එක connect කරන තැනට අපි කියනවා hot shoe එක කියලා. මේ hot shoe එකේ සමහර connectivity issues තියෙන්න පුළුවන්. සමහර camera එක බලපු ගමන් ඔගලන්න මේ hot shoe එකේ මොනවා හරි oxide මොනවා හරි බැඳිලා තියෙනවද එහෙම නැත්නම් dust බැඳිලා තියෙනවද scratch වෙලා තියෙනවද වගේ දේවල් ඔගලන්න බලපු ගමන් පේන්නත් පුළුවන්. ඉතින් සමහර විට camera එක ඕගොල්ලන්ගේ අතේ නැත්නම් එහෙම නැත්නම් external flash ගන්න එකක ඕගොල්ලෝ ගාව නැත්නම් අඩුම ගානේ check කරලා ලං වෙලා බලන්න අනිවාර්යෙන් මේ වගේ damages hot shoe එකේ පේනවද කියලා. ඉතින් hot shoe එකේ damages නැහැ කියන්නේ ඕගලන්ට external flash එකක් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා ලේසියෙන්. ඉතින් ඒකත් ඉතාමත්ම වැදගත් ඕගලෝ ටිකක් මිල දීලා මේ වගේ කැමරා එකක් මිල දී ගන්න වෙලාවට. ඊට පස්සේ අනික් connectivities අනිවාර්යෙන් ඕගලෝ check කරන්නත් ඕනේ. කියන්නේ පොඩ්ඩක් බලන්න battery එක mount කරන තැන battery එක දාන තැන මොන වගේ ප්‍රශ්න වෙලා තියෙනවද, ඒ covers හරියට වැහෙනවද, ඒ වගේම ඕගලෝ දන්නවා ඕගලගේ memory cards insert කරන trays වල මොන හරි ප්‍රශ්න තියෙනවද, ඒව හරියට වැහෙනවද, ඒව insert කරාම මොන හරි ප්‍රශ්න ඇති වෙනවද, මේ වගේ දේවලුත් හරියට check කරලා බලන්න. මොකද ගොඩක් වෙලාවට අපි මොන හරි දෙයක් ගන්නකොට මේ වගේ details බලන්නේ නැති වුණාම අපිට සිද්ධ වෙන්නේ අපි ඒ දේවල් පස්සේ පාවිච්චි කරන්න ගියාම අපිට ඒව ගැන මොකුත් කරන්න හැකියාවක් නැහැ. මොකද ඒ වෙනකොට අපි ඒ equipment එක මිලදී අරගෙන ඉවර නිසා. ඉතින් අපිට හොඳයි මුලින්ම මේ වගේ සුළු දේවල් බව චෙක් කරගන්න ඕන. ඉතින් තවත් ඒ වගේ චෙක් කරගන්න පුළුවන් තැනක් තමයි ට්‍රයිපොඩ් මවුන්ට් එක. දැන් ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට ට්‍රයිපොඩ් මවුන්ට් එක කැමරේ යට තියෙන ලේසියෙන් බැලුවට පේන්නේ නැහැ එකපාරට. ඉතින් ට්‍රයිපොඩ් මවුන්ට් එකේ සමහර ඩැමේජස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාරි හිර වෙලා තියෙන්න පුළුවන්. මේ වගේ දේවල් තිබ්බොත් ට්‍රයිපොඩ් එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කිරීමේ හැකියාවක් නැති වෙනවා. ඉතින් ට්‍රයිපොඩ් මවුන්ට් එකත් චෙක් කරගන්නවා නම් ඉතාමත්ම හොඳයි. ඉතින් ඔයගොම තමයි ඔයගොල්ලන්ට පුළුවන් තව ඔයගොල්ලන්ට මේකත් එක්ක හම්බෙන බැටරියක පොඩ්ඩක් බලන්න. බැටරියක ඔක්සයිඩ් බැඳිලා තියෙනවද, බැටරියක ඩැමේජ් වෙලාද, පොඩ්ඩක් සෙලත් එක්ක කතා කරලා බලන්න බැටරි ලයිෆ් එක මොන වගේද තියෙන්නේ, කොච්චර කාලද මෙයා මේක අරගෙන, ඒ වගේ දේවල් පොඩ්ඩක් ඩබල් චෙක් කරගන්න නම් හොඳයි. බැටරියක ඔරිජිනල් එකක්ද නැද්ද කියන එක මනවත් පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් හොඳයි. මොකද බැටරිස් හරි එක්ස්පෙන්සිව්. බැටරිය එක ගොඩක් කල් පාවිච්චි කරලා එහෙම නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් බැටරි එකක් වගේ නම් සමහරවිට ඔයගොල්ලන්ට කැමරේ එක මිලදී ගත්තට පස්සේ තව එක්ස්පෙන්ස් එකක් කරගන්න වෙයි වැඩි කල් යන්නේ නැතුව බැටරි එකක් රිප්ලේස් කරන්න වෙන නිසා. ඉතින් ওই ටික තමයි මූලිකව අපිට බොඩි එකේ බලන්න තියෙන්නේ. ඊළඟට තවත් වැදගත්ම දෙයක් තියෙනවා, මේකත් බොඩි එකේ තමයි ඇත්තම තියෙන්නේ. අපිට බලන්න පුළුවන් කැමරේ එකේ LCD එකේ ක්වොලිටි එක. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා DSLR එකක් මිරර්ලස් එකක් පාවිච්චි කරත් ගොඩක් දුරට ඔයගලන්ට ගොඩක් දේවල් චෙක් කරගන්න වෙන්නේ LCD ඩිස්ප්ලේ එක හරහා. ඉතින් LCD ඩිස්ප්ලේ එක හරහා පාවිච්චි කරනකොට ඔයගලන්ට බලන්න පුළුවන් LCD ඩිස්ප්ලේ එකේ මොනවාරි ඩැමේජස් තියෙනවද, නැත්නම් කලර්ස් මොනවාරි වෙනස් වෙලා පේනවද, නැත්නම් ඩිස්ප්ලේ එක ස්වයිවල් මොඩල් එකක් හයි කරලා තියෙන එකක් නම් ඒක කරකවල බලන්න මේක හින්ජස් එම හරියට තියෙනවද, එහෙම නැත්නම් ප්ලේ එකක් තියෙනවද, මේක හරියට වැහෙනවද, ඒ වගේ දේවල් බලන්න. මොකද මේ දේවල් හරි ඉතාමත්ම පරිස්සමෙන් කරගන්න හැකියාවක් නැහැ ඔයගොල්ලෝ ෆීල්ඩ් එකේ ෆොටෝග්‍රාෆ් කරන්න ගියාට පස්සේ. ඉතින් LCD ඩිස්ප්ලේ එකේ ක්වොලිටි එකත් ඉතාමත්ම වැදගත්. සමහර අයට තවත් අමතක වෙන දෙයක් තමයි IV finder එකේ නැත්නම් EVF එකේ තියෙන ක්වොලිටි එක. IV finder එක ගොඩාක් අලුත් කැමරාවල වල නම් වැඩිය පාවිච්චි වෙන්නේ නැහැ. මොකද අපි LCD එක විතරක් පාවිච්චි කරන නිසා. නමුත් EVF එකේ ක්වොලිටි එකත් ඉතාමත්ම වැදගත්. මොකද EVF එකෙන් අපිට හදිස්සියට බලා ගන්න පුළුවන්, ප්‍රිවියු එකක් බලා ගන්න පුළුවන්, එහෙම නැත්නම් ફોકસ පොයින්ට්ස් බලා ගන්න පුළුවන්, ફોટોગ્રાફ එක කොම්පොසිෂන් එක බලා ගන්න පුළුවන්. ඒක නිසා EVF එකත් ඉතාමත්ම වැදගත්. මම සමහර කැමරාස් දැකලා තියෙනවා EVF එක කැඩලා තියෙනවා. ඉතින් EVF එක බොඳ වෙලා වගේ තියෙන නිසා සමහරට EVF එක හරහා අපිට හරි ෆොටෝග්‍රාෆ් එකක් බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් IV finder එක සහ LCD screen එකත් දෙකම අනිවාර්යෙන් චෙක් කරන්න බලන්න. ඉතින් මම අර කලින් කිව්වාගේ ඕගොල්ලෝ මේ දේවල් ඔන්ලයින් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් කැමරා එකක් සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් සමහර විට ටිකක් අමාරු වෙන්න පුළුවන් මේ ලෙවල් එකට තරව ගිහලා චෙක් කරගන්න. ඉතින් ඕගොල්ලෝ සෙලර්ට එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් බිල් කරගන්න ඕනේ. එයාට ඇයිවා මේ දේවල් ඉල්ලන්නේ බලන්න කියන එක පොඩ්ඩක් කතා කරලා බලලා වැඩේ කරගන්න සිද්ධ වෙයි. හැබැයි සෙලර් ජෙනුයින් නම් එයා පාවිච්චි කරපු කැමරා එක ගැන හොඳට දන්නව නම් එයා ගොඩක් වෙලාවට අවංකව කියයි මෙන්න මේ ප්‍රශ්න මගේ කැමරා එකේ තියෙනවා, මෙන්න මෙතන මෙහෙම ඩස් තියෙනවා, ඒ වගේ මේ වගේ ක්‍රැක් එකක් තියෙනවා, ඒ වගේ මෙන්න මේ මෙනියුස් වල මේ බටන්ස් වල මේ වගේ ප්‍රශ්න තියෙනවා කියන එක එයා අවංකව කියයි. ඉතින් එහෙම වුණොත් අපිට හරි ලේසි සෙලත් එක්ක මේක නෙගෝෂියේට් කරලා හොඳ ප්‍රයිස් එකකට එන්න කැමරා එක මිලදී ගන්න කලින්. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපිට බලන්න තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් කැමරා එකක් මිලදී ගන්නකොට. ඉතින් අපි දන්නවා ලංකාවේ මේ දවස්වල තියෙන කැමරාස් වල මිලත් එක්ක ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය සෙකන්ඩ් හෑන්ඩ් කැමරාස් තමයි මිලදී ගන්න පෙළමිලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම පරිසමිනුත් කරන්න ඕන දෙයක්. මොකද සෙකන්ඩ් හෑන්ඩ් කැමරාස් වල මාකට් එක වැඩි වෙලා තියෙන නිසා සමහර විට ඇත්තම පාවිච්චි කරන එක්කෙනා නොවන කෙනෙක් මේ කැමරා එක විකුණන්න පුළුවන්. ඉතින් සමහර විට ඉතාමත්ම ලාභයට වෙන කංගන කැමරා එකක් අරගෙන ඒකට මාජින් එකක් තියාගෙන විකුණන කට්ටියත් ඕන තරම් ඉතින් උගල දන්නවනේ ඒක ඕනම බාණ්ඩයකට සිද්ධ වෙනවනේ. ඉතින් එහෙම වුණාම පොඩ්ඩක් කැමරා එක පාවිච්චි කරනත් එක්කෙනත් එක්ක පොඩ්ඩක් කතා කරොත් ඕගලන්ට හොයාගන්න පුළුවන් මෙයා මේ කැමරා එක ඇත්තටම පාවිච්චි කරලා තියෙනවද නැද්ද කියන එක. දැන් ඕගොල්ලෝ ෆොටෝග්‍රාෆි ගැන ටිකක් හරි දන්නවනම් ඕගලන්ට යම්කිසි ප්‍රශ්න එකක් අහලා බලන්න පුළුවන් මේ කැමරා එක කොයි කාලෙද ගත්තේ, මොනවටද පාවිච්චි කරේ,
මේ කැමරේක ෆොටෝස් ගැන ඔයා මොනවද හිතන්නේ මොන මොන වගේ දේවල් දුවා මේ කැමරකින් කරලා තියෙන්නේ ඉතින් මේ කැමරේක මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ හීටින් ප්‍රශ්න තියෙනවද එහෙම නැත්නම් මොනවාරි ভাইබ්‍රේෂන් සම්බන්ධ ප්‍රශ්න තියෙනවද කැමරේක බොඩි එකේ ඔය වගේ නිකම් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඔයාට දාලා බලන්න පුළුවන් සෙලර්ට ඇත්තටම බලන්න මේ මෙයා ඇත්තටම ජෙනුවින්ලි සෙලර් කෙනෙක්ද එහෙම නැත්නම් එයා ඇත්තටම වෙන කාන් හරි අරගෙන මේ කැමරේක equipment එකක් ඇටිටි විකුණනවා විතරක්ද කරන්න කියලා ඉතින් ඒකත් පොඩ්ඩක් බලන්න මොකද මං හිතන්නේ කැමර එකක් වගේ දෙයක් ගන්නකොට ඔයා හරියට වාහනයක් ගන්න වගේ තමයි පොඩ්ඩක් මේකේ කලින් සෙලර්ස්ලා කවුද කලින් පාවිච්චි කරේ මොන වගේ දේවල් වලද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මොකද කැමර එකක් කියන එක ඔයා ගත්තට පස්සේ ඔයා ගොඩ කාලයක් පාවිච්චි කරනවා කැමර එකක් කියන්නේ අපි ගත්තට පස්සේ මාසෙකින් දෙකකින් ආපහු රිප්ලේස් කරන්න එහෙම නැත්නම් විසිකල දාන දෙයක් නෙවෙයි සමහර ලයිෆ් ටයිම් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් කැමරාස් ගන්න එක සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳට පාවිච්චි කරපු හොඳ කෙයාර්ෆුලි පාවිච්චි කරපු සෙකන්ඩ් හෑන්ඩ් කැමරාස් මාකට් එකේ ඕන තරම් විකුණන්න තියෙනවා මොකද ගොඩක් කට්ටිය මාකට් එකේ ඒගොල්ලෝ ෆොටෝග්‍රැෆි කරනකොට කැමර එක අප්ග්‍රේඩ් කරගෙන යන නිසා ඒගොල්ලෝ ගාව තියෙන කලින් කැමර එක ගොඩක් වෙලාට විකුණන්න බලාපොරොත්තු වෙනවා ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් කැමර එක ගන්න එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් ඕගොල්ලෝ සෙකන්ඩ් හෑන්ඩ් කැමර එකක් ගන්නකොට මම මේ වීඩියෝ එකේදී කිව්ව දේවල් සම්බන්ධව හොඳ ඇටෙන්ෂන් එකකින් ඉන්න ඒ දේවල් පුළුවන් නම් සෙලත් එක්ක කතා කරලා විසඳගෙන හොඳ මිලකට ඇවිල්ලා හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගෙන කැමර එක මිලදී ගන්න. ඉතින් ওই ටික තමයි මට අද වීඩියෝ එකකින් කියන්න අවශ්‍යතාව වෙලා තිබුණේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. තව ප්‍රශ්න තියෙනවා නම් මේකේ කමෙන්ට්ස් වල දාන්න. අපි පොඩ්ඩක් ඩිස්කස් කරලා බලමු ඕගලන්ගේ එක්ස්පීරියන්ස් තුත් ෂෙයා කරන්න. එමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආපහු සැරයක් ආපහු හම්බ වෙමු. එහෙම හම්බ වෙනකම් ෆොටෝග්‍රැෆි ටිකටම කරගෙන යන්න වැඩේ නවත්තන්න එපා. ඩිගටම කරොත් තමයි අපිට හොඳ තැනකට කවදාරි දවසක යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆොටෝග්‍රැෆි ඔයගොල්ලෝ අලුතෙන් කරන කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න පුළුවන් ඒ ඕනම කෙනෙකුට මෙතන අදහස් පෙදා ගැනීමේ හැකියාව තියෙනවා. එමනම් ඊළඟ වීඩියෝ එකෙන් ආපහු හම්බ වෙනකම් හැපි ෆොටෝග්‍රැෆි.